තුසිත් දනුෂ්ක කියන්නේ කවුරුත් දන්න රංගන ශිල්පී. ඔහු බොහෝ දෙනෙක් වඩා හඳුන්වන්නේ ටින් ටින් ලෙසටයි. ඉතින් කවුරුත් ආදරය කරන මේ අපූරු රංගන ශිල්පියා ඔහුගේ ආදර කතාවන් ගැන පුවත්පතකට කියලා තිබුණේ මෙහෙමයි. පාසල් ගියේ පෙම්බර මතකයන් තියෙනවද? මගේ පාසල කැළණිය ගුරුකුල මහාවිද්‍යාලය. පාසල් වියේදීම නිල්මිණි නිශාංක ගුරු මහත්මිය මාව කලාවට යොමු කළා. පාසල් වේදිකා නාට්‍ය උළෙලවලදී මම තුන්වතාවක්ම හොඳම පාසල් වේදිකා නළුවා බවට පත් වුණා. මම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලත් හිටියා. මම පාසලේදී බොහොම ජනප්‍රිය චරිතයක් වුණත් ඒ කාලෙදි මම පෙම්වතෙක් වුණේ නැහැ. දනිෂ්ක හාහා පුරා කියලා පෙම්වතෙක් වුණේ කවදද? මට ප්‍රේමයක් හමුනේ පාසලෙන් සමුවරන් ටියුෂන් පන්ති යන කාලෙදී. ඒ ආදරයත් ඉක්මනින් නැකිලා ගියා. පස්සේ කාලෙක මට ආදර සම්බන්ධතා කීපයක් ඇති වෙලා තියෙනවා. ඒත් අපේ මත නොගැලපීම මත ඒ ආදර කතාවලට විරාමයක් තියන්න වුණා. මේ ආදර කතාවලදී පෙම් කළ යුවතියන් ඔබව හැර යනවද, ඔබ උන්ව හැර ගියාද? ඒ දෙවිදිහම නෙමෙයි. අපේ අදහස් නොගැලපෙද්දී අපි කතා බහ කරලා ස්වදේශීව පෙම් වුණා. පහුගිය කාලේ දනිෂ්ක රට හැර යනවා නේද? රංගනයට ඇවිත් ටික කාලෙකින් මම ඕස්ට්‍රේලියාවට යනවා. මං එහෙ ගිහින් රැකියාවක් කළා. ඒ අතර ඉගෙන ගත්තා, ක්‍රීඩා කළා. වසර 6කට පස්සේ ලංකාවට ඇවිත් නැවත රංගනයට එක් වුණා. මං ලංකාවෙන් යන්න පෙර අවසන් වරට රංගපෑවේ නිගන්ත කුමාරසිරි මහත්මයාගේ අමන්තා ටෙලි නාට්‍යයේ. ආයෙත් ලංකාවට ඇවිත් ඔහුගේ මුතුමනී ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකින් නැවත රංගනයට එක් වුණා. දනිෂ්ක හැම විටම තිරේ පෙම්වතා වුණාද? මට පෙම්වතාගේ චරිතේම හම් වෙලා නෑ. මට ලැබුණ චරිත ඇතුලේ පෙම්වතාගේ චරිතත් තිබිලා තියෙනවා. දනිෂ්කගේ දිවියේ යුවතියකගේ ආදරය අරපින් ගෙවි ගිය මතකයන් ආපහු මෙනෙහි කරන එක දුකද පසුතැවීමක්ද? මං හිතනවා මැකිගේ ආදරයක් ගැන ආයෙත් කතා කරන්න කිසි කෙනෙක් කැමති නැහැ. හැමදේම වෙන්නේ හොඳටයි කියලා මම මගේ පාඩුවේ ඉන්නවා. අද ඔබ පෙම්වතෙක්ද? මේ වෙනකොට මට පෙම්වතියක් නැහැ. විවාහය පිළිබඳ සැලසුම් පවා හිතින් මකලා දාලාද ඉන්නේ? විවාහ වෙන්න තවම අදහසක් නැහැ. තව අවුරුදු දෙක තුනකින් ඒ ගැන හිතනවා. ජරාපී චරිතයක් නිසා ආදර ඇරියුම් එමට ලැබෙනවා ඇති නේද? විශේෂයෙන් එහෙම ඇරියුම් ලැබෙන්නේ නැහැ. අනික ගැහෙන ළමයින්ව විශ්වාස කරන්න බෑ. ඒ නිසා පාඩුවේ ඉන්නවා. මම මේ අවස්ථාවේදී අම්මා තාත්තා ගැන ටිකක් වැඩියෙන් බලන්න ඕන. මගේ ජීවිතය ගැන පොඩ්ඩක් මම බලා ගන්න ඕන. දනිෂ්කගේ ආදර ප්‍රාර්ථනාවේ ඉන්නේ යුවතිය මොන වගේද? මගේ අම්මා මට ආදරේ කරන්නේ කොහොමද? මාව බලාගත්තේ කොහොමද? ඒ වගේම මට ආදරේ කරන මාව බලාගන්න කෙනෙක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔබ නිතර රැඳී ඉන්න කලා ශේෂ්ඨයෙන් එවැනි කෙනෙක් හමුුනේ නැද්ද? රංගන ශේෂ්ඨයෙන් මට එහෙම ආදරයක් ඉදිරි කෙනෙක් හමු වෙලා නැහැ. පෙම්වතියකගේ සෙනෙහසක් අහිමි දිවිය පාළුයි නේද? මට ආදරයක් නැත්තේ නැහැ. අම්මා තාත්තගේ ආදරේ, රසික රසිකාවියන්ගේ ආදරේ, සහෝදර සහෝදරියන්ගේ ආදරේ, හිත මිත්‍රාදීන්ගේ ආදරේ මට ලැබෙනවා. මට ආදරයෙන් අඩුවක් නැහැ. තමන්ගේ පෙම් කතාව හෙළි කිරීම ජනප්‍රියත්වයට බාධාවක් කියලා හිතෙනවද? අපෝ නෑ. ජනප්‍රියත්වය කොහොම වුණත් ප්‍රසිද්ධිය වැඩි වෙනවනේ. එහෙම කතාවක් තිබුණොත් ජනප්‍රිය චරිත ඇඳගෙන හැදෙන කටකතාත් ධනිෂ්කට බලපෑම් කරලා තියෙනවද? මිනිස්සුන්ගේ කටවල් තියෙන්නේ කතා කරන්න. අර කතාවක් තියෙනවනේ, රටවට කර වැට බැඳක් කටවට කර වැට බඳින්න බෑ කියලා. මිනිස්සු කියන දේවල් වලට සීමාවන් හදන්න අපිට බෑ. එහෙම එක කණකින් අහලා අනිත් කණකින් පිට කරන්න කියලානේ කතාවටත් කියන්නේ. මං නම් එහෙමවත් පිට කරන්න එවැනි කතා කනකට ගන්නෙ නැහැ. කින්නම් නැතුව දුමක් නගින්නේ නැහැ කියනවා වගේ පදනමක් නැතිව කතා හැදෙන්නේ නැ නේද? අපි අද කවුරු හරි එක්ක ටෙලි නාට්‍යයක රඟපෑවොත් මෙයා සම්බන්ධ වෙලා ඉන්නේ මෙයා එක්ක කියනවා. ඊට මාසයකට විතර පස්සේ තවත් කෙනෙක් එක්ක රඟපෑවොත් එයා එක්ක සම්බන්ධයක් පටන් අරන් කියනවා. එක්කෙනෙක් එක්ක කාලයක් තිස්සේ වැඩ කළොත් ආදම් මෙයා එක්ක තමයි යාළු කියනවා. ඔය විදිහට අපි මේ ජීවිතයේ කී දෙනෙක් එක්ක ආදරය කරන්නද? ජනප්‍රියයගේ පෙම් කතා ඉක්මනින් බිඳ වැටෙනවලු නේද? සමහර පෙම් කතා ඇති වෙනවා නැති වෙනවා. ඒකේ අයගේ තේරුම් ගැනීම මතයි වෙන්නේ. තමන්ට හරියටම හරියන කෙනා මුණගැහෙන්නේ නැතිව සම්බන්ධකම් ඇති වුණොත් තමයි මෙහෙම වෙන්නේ. එයි අපිට හරියන කෙනා මුණගැහෙන්නේ නැත්නම් විවාහ වෙන්නේ කියලායි ඔහු ප්‍රශ්නාර්ථයක් සමගින් ඔහුගේ ප්‍රේම කතා ගැන කියලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.